සා කරන්නේ පුළුවන් තරම් පොදු මතයකට එන්න. මොකද හේතුව තව දුරටත් පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්ද පෙට්ටි හොමාරු කර කර මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි ෆෝමියුලාස් තුනක් දුන්නා. අපි කාරණා තුනක් ගැන කතා කරා. පළවෙනි එක යම් පක්ෂයකට අවශ්‍යතාවය තිබෙනවා නම් මාස 3කින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කළා වැඩ කටයුතු කරන්න. ඒ ඇයට අග්‍රාමාත්‍යවරය බාර අරගෙන වැඩ කරන්න පුළුවන්. මොකද අග්‍රාමාත්‍යවරය තමයි වැඩ කටයුතු ටික තියෙන්නේ. දෙවනුව පාර්ලිමේන්තුව ඇතුළේ බහුතර බලයක් තියෙන කණ්ඩායමක් හෝ පක්ෂයක් යන දෙකම දිනනවා නම් ඒ දෙගොල්ලන්ට ජනාධිපති ධුරය අග්‍රාමාත්‍යවරයා හොමාරු කරන වැඩ කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය පාර්ලිමේන්තුව ඇතුළේ තිබෙන විවිධ කණ්ඩායම් හෝ පක්ෂ බහුතර යම් බලවල් තියෙන අය ජනාධිපති අගමැති විපක්ෂ නායක කතානායක කියන තනතුරු හතර සම්බන්ධවම පක්ෂ නායකින් එක සාකච්ඡා කරලා ඒ තනතුරු බාර ගන්න. හැබැයි ජනාධිපති හෝ අගමැති වෙන අයට අනාගතේ ජනාධිපති අගමැති විදියට පත් වෙන්න බෑ. මේ මාසෙ කීපේ ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක අන්තර්කාලීන ආණ්ඩුවක් කොයි කාලයක කරනවද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ වගේ අදහස් එකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු පුළුවන් තරම් ඉක්මනින් අපි මේ වැඩේ ඉවර කරගන්න තමයි බලන්නේ. ඉක්මනින් කියන්නේ හෙට වෙද්දි ඉවර කරන්න ඕනේ නේද? අද රාත්‍රී වෙනකොට ඉවර කරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හදන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන සහයෝගය දෙන්න. දැන් මේ ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ ගන්නම බැයිද කියලා? ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණට තමයි පළවෙනි ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මාස 3ක් ඇතුළත ඒ අය කියලා තියෙනවා රට සාමාන්‍ය තත්ත්වයට ගේනවා. ගේනවා නම් අපි කියන්නේ අගමැතිකම බාර අරගෙන වැඩ කරා. එතකොට අපිට පුළුවන් ඒකට සම්පූර්ණ ශක්තිය දෙන්න.